YouTube channel ఏమో ఇవ్వలేము తాదరిం పిలియాను అదనమ ఇవ్వలేంటి කියලා ఇందే అన్నీ YouTubers ల గుడమ్మ వెదగత్ కారణයක් ගැන ඒක තමයි YouTube channel එකක් verify කරගන්නේ කොහොමද කියලා අනිත් channel වල නොත් මේක කරනවා මමත් මේ verify කරන විදිය මටත් මේ video එක ගේන්න හිතුණා මම කියලා දෙන විදිය 100% සාර්ථකයි එහෙනම් අපි දැන් යමු video එකට මුලින්ම ඔයගොල්ලන්ගේ Chrome browser එක open කරගන්න ඕනේ හරි දැන් මම Chrome browser එක open කරගන්නවා හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට Chrome browser එක loading වෙනවා හරි මෙන්න මේ විදිහට YouTube app එක loading වුණා මේ තියෙන්නේ දැන් තාම මේ photos පෙන්නන්නේ නැහැ thumbnail ටික thumbnail ගේ මේ video එක ඉස්සරහ දාන photos මම ඒ ගැන ඉස්සරහට video එකක් ගේන්න හිතනවා හරි එන්න මේ විදිහට දැන් YouTube app එක loading වුණා හරි දැන් මෙන්න මේ විදිහට ඒක loading වෙනවා ඊටපස්සේ ඕගොල්ලන් ක්ලික් කරගන්න ඕනේ YouTube Studio. දැන් මම මේ YouTube Studio කියන්නේ ඕගොල්ලන් YT Studio කියලා app එකක් තියෙනවානේ. ඒ app එකේ තියෙනවා ඕගොල්ලන් මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා ඒ app එක uninstall කරගන්න ඕනේ. ඊටපස්සේ තමයි මේ YouTube Studio එක open කරගන්න ඕනේ. මේ YouTube Studio එක Chrome එකෙන් තියෙන YouTube Studio එක. දැන් මම YouTube Studio කියන එක ක්ලික් කරනවා. හරි දැන් ඊට පස්සේ මෙන්න මෙන්න මෙතන පෙන්නන වෙල්කම් ටු YouTube Studio. ඔයගොල්ලම continue දෙන්න. හරි දැන් ඔන්න ඔය විදිහට මම continue දුන්නා. ඊට පස්සේ මේ විදිහට එක එක tabs එයි ඒවා මම close කරගන්නවා. හරි දැන් ඔයගොල්ලන් ඔයගොල්ලන්ට පල්ලෑම නම් දැන් settings mark එක. මේ තියෙන්නේ settings කියලා. නිකන් මේ ඔයගොල්ලන්ගේ phone එකේ settings app එක තියෙන්නේ. අන්න මේක mark එක තියෙන මේ මාක් එක තියෙනවා මෙතන මේ සෙටින්ග්ස් අන්න ඒක ඕගොල්ලෝ මම ක්ලික් කරගන්න ඕනේ දැන් මම ඒක ක්ලික් කරගන්නවා ඒකත් මේ විදිහට ලෝඩින් වෙනවා හරි දැන් ඕගොල්ලන් දෙන්න ඕනේ මෙතන channel කියලා මේ තියෙන channel මේ තියෙන channel මම මේක ගැන තව වීඩියෝ එකක් ගැන community section එක හදන විදිය මංගල කියලා දෙන්නේ මේ channel එක verify කරගෙන ඉදී. ඒකත් මේකෙන්මයි කරන්නේ. දැන් ඔයගොල්ලෝ මේ channel කියන එක දෙන්න. මේ දින දෙවෙනි වෙන channel අන්න එක දැන් දෙන්න. හරි මම ඔන්න දැන් channel කියන එක දුන්නා. දැන් ඔයගොල්ලෝ බලනවා මේ තුන්වෙනි දැන් දෙවෙනියට තියෙන advanced settings ඉතින් දින තුන්වෙනියට ඒ verify කරන්න enable කරන tab එක. දැන් මම මේ තුන්වෙනි තියෙන එක click කරගන්නවා. advanced settings එකට pass එක. ඊට ඕගොල්ලන් වෙන දෙවෙනියට මේ standard features එක enable කරලා ඉවරයි. එමෙතන මෙන්න මේ දෙවෙනියෙන් තියෙන්නේ videos over 15 minutes custom thumbnail live stream and content ඒවා ඉතින් ගොඩක් තියෙන ඉතින් පේන්නන්නේ. අන්න ඒක මේ දෙවෙනියෙන් තියෙන්නේ අන්න ඒක දැන් ඕගොල්ලන් enable කරගන්න ඕනේ. දැන් මේ ඉදිරියේ මේ ඉතාලියා තියෙන පල්ලෙහාට ඒකෙන් ඕගොල්ලන් පල්ලෙහාට ගියාම verify phone number. මේ තියෙන්නේ පිළපාර කොටුවක් verify phone number මම verify phone number කියන එක දෙනවා දැන් මෙතන දැන් තමයි අපේ වැඩේ හරියටම පටන් ගන්නෙ මාත් මේක කොටසක් ටිකක් කපනවා හරි ඔන්න දැන් අපේ verification එකට ආවා ඊට පස්සේ මෙතන තියෙනවා දැන් අපේ verification එකේ තමයි මේක දැන් කරන්න යන්නේ දැන් form verification step 1 of 2 දැන් how should we deliver the verification code to you text me the verification code call me with an automatic voice message එකෙන් voice message එකක් කෙන එකක් තියෙනවා text message එකක් කෙන එකකුත් තියෙනවා දැන් මම text එකක් විදිහට තමයි මේ verification code එක එන්න විදිහට සලස්වන්නේ select your country දින එක automatic ම save කරලා ශ්‍රී ලංකා කියලා ඊට පස්සේ ඕගොල්ලන් what is your phone number ඒ කියන්නේ ඕගොල්ලන් phone number එක දැන් දෙන්න දැන් මම මේ phone number එක මගේ පෙන්වන්නේ ඕගොල්ලන්ට දැන් මගේ phone number දැන් දෙනවා හරි ඔන්න දැන් get code කියන එක මම දෙනවා මගේ ෆෝන් නම්බර් එක දීලා දැන් අපි දෙයක් කරලා බලන් ඉමු මේ කෝඩ් එක එනකන් පොඩක් බැක් වෙලා ආපහු මේ call me automatic voice message කියන එක දැන් දීලා get code එක ගමු
වොයිස් මැසේජ් එකකින් අපිට කෝඩ් එක එනවා. අල් වොලියුම් වැඩි කරලා බලමු. දැන් මම ඔන්න ආන්සර් කියන එක දෙනවා. Hello. Thank you for using Google phone verification. Remember, you should not share this code with anyone else, and no one from Google will ever ask for this code. Your code is 3-4-4-9-9-4. Again, your code is 3-4-4-9-9. හරි දැන් ඔන්න අපේ කෝඩ් එක ප්ලේ වුණා. අපි දැන් කෝඩ් එක ගහමු. අගේ කෝඩ් එක තමයි 3-4-4-9-9-4. දැන් ඔන්න සබ්මිට් කියන එක දුන්නා. හරි ඔන්න ෆෝන් නම්බර් වෙරිෆයි. ඔන්න අපේ ෆෝන් නම්බර් වෙරිෆයි වුණා. දැන් ඔන්න අපේ වැඩේ අවසානයි. දැන් මම ඔන්න අපිට දැන් බාධක රැසකුත් අපිට මේ වීඩියෝ එක හම්බ වුණා. ඔයගොල්ලන්ගේ ඉස්සරහට දා බලන්න ඇති කියලා මම හිතනවා. දැන් ඔන්න අපේ කෝඩ් එක වෙරිෆයි කරන විදිය අවසානයි. දැන් මම ඉස්සරහට කියලා දෙන්නේ ඔයගොල්ලන්ට වෙරිෆයි කරගන්නදී thumbnail එකක් දාන විදිය, thumbnail එකක් ඇඩ් කරන විදිය, ඒ වගේ ඉස්සරහ ගොඩක් අලුත් වීඩියෝස් මම ගේන්න ඉන්නවා. දැන් මම එනං අදට වීඩියෝ එක අවසානයි. ඔයගොල්ලන්ට සුබ දවසක්, ජය වේවා.